මන්තා චක්කවාලේසු අත්‍රාග්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස සුනන්තු සග්ගමොක්කද දම්මස්සවනකාලු අයංබදන්තා දම්මසවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතෝ අරාතුෝ සම්මා සම්බුද්ධස්ස සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නී පන්නත් සිරුදිනාම සූදානම් වෙන්නේ. උතුම්මූ ධර්ම දේශනකට සවන්ධෙන්ට. මාතෘකාවක් වශයෙන් . විශේෂ මාතෘ කාවක් නැහැ ති සෑම කෙනෙකු ගේම ප්‍රාර්ථනාවක් ම තමයි තියෙන්නේ එතමයි වර්තමාන ජීවිතය දීම නිවීම පිණිස්ස උපකාරවන දහම් කරුණු කීපයක් පහදා දෙන්න කියන කාරණෙ. වර්තමානයේ නිවීම බලාපුොරොත්තුවෙන්නේ යම් මට්ටමකටහා දුක කියන එක තේරුම් ගත්තාය. මකදා අපි කවුරු දුක ප්‍රතික්ෂේප කරනවා. සැපට පිය කරන සතුටට සම්නසට ප්‍රිය කරනු. නමුත් දුක ප්‍රතික්ෂප කරන්න බෑ ඒක නිවැරදිවත් තේරුම් ගත්ත කෙනෙක් අවබෝධ කරගත්ත කෙනෙක් එයයි දුකින් නිදහස්වීම අපේක්ෂා කරනවා ප්‍රාර්ථනා කරන බලාපොරොත්යෙනවා. හැබ එක ප්‍රාර්ථනාවච්චෙන් අපේක්ෂාවකින් බලාපොරොත්තුවකින් නිටු කරගණ්ඩ පුලුවංකාරණයක් නෙමේ එක නිවීම යම්කිිසි පිළිවෙතක් තියෙනවා ප්‍රතිපදාවක්තියෙන අනුගමනය කළ යුතු වැඩ කටයුතු කීපයක්තින ඒ කටයුතු ආකාරයෙන් ඉටුකොළොත් ඉටුකරගත්තොත් අපට නිවෙෙන්ඩ පුළුව එයි කරුණු අපි ගම පහක් මේ කරුණු පහක් ගොඩක් නෑ මේ කරුණු පහ නිවැරදිව යාම් කිසි කෙනෙක් තෙරුම් අරගෙන අවබෝධ කරගෙන නැවත තමන්ගේ චිත්ත සන්තානය තුළ සිත තුළ පිළියළවෙන්ඩ නොදී සකස්ෙන්ඩ නොදී කටයුතු කරන්න පුළුවන්ම් එය වර්තමාන භවේම නිවෙනවා කරුණු පහ තමයි පළවෙනි කරුණ රාගය දෙක දේශය තුන මෝහය හතර මානය පහ දිට්ටිය කුණු පහහිතියෙන් මේ කරුණු පහය අම්කිසි කෙනෙක්කෝට නිවැරදිව තේරුන් අරගෙන අවබෝද්ධ කරගෙන. කියෑන මේ කරුණු පහේ නිවැරදදි අර්ථය ගණ්ඩෝනි කෙටියෙන් නතින වචන පහක් දරේ වචන පහේ නිවැරදි මෙ පහම මාගදී භාස අවින්තියෙන්. රාග දේශ මෝහ මාන දිටි ඒ මාගදී භාසාාවේ නිවැරදි අර්ථය ගත්තොත්. තේරුම ගත්තොත් අපට තේරෙනවා ධර්මයන් රාග කියන්නේ මග දිබාසාාවෙන් රාග කියන්නේ අප සිංහල බාසාාවෙන් ඇලෙනවක් කියන අර්ථයි. චන්දරාග කර කියනවා සිංහලෙන් කියැන කැමැත්ත කියන එක චන්දයට රාග කියන්න ඇලනවා මෙන මේ ධර්මතාව නිසා අපි නැවත පුනර්භාවයකට අවශ්‍යය කරන කරුණු හදාගන්න. නැවත පුනර්භාවයකට අවශ්‍ය කරන කරුණු හදාගන්න මූල ධර්මතාවයක් තමයි රාගය. මේක තේරුන් අරගෙන රාගය කියන්න ඇලෙන සිතට ඇලෙන සිත යම් කිසි කෙනෙකුට අයිංකරගන්න පුළුවන්න. ට කලින් දැනගණ්ඩෝන රාගය නිසා නැවත්ත ර් හැදෙන ආකාරය එ පොනර්භාවයක් හැදෙන ආකාරය දැනගත්තහාම තමයි පුොනර්භාවයක් නැතිවෙන ආකාරයට රාග්‍ය දුරු කරන්න පෙළබෙන්නේ වැෑ යම් කරන්නේ උත්සා කරන්නේය දැය අපි කැමතිකැන අපි සිතින් ඇලෙනවා ඇසට අපි සිතින් ඇලෙනවා බාහිර රූපවලට අපි සිතින් ඇලෙනවාඒ දෙකනිසා හටගන්න සිතට එකරණු දෙකනිසා හටගන්න සිතට එ කැන චක්කවි්ඥානය කරුණුතුන එකතු කරන ස්පර්ෂයටත් අපි රාග්‍යියතිනවා ඉස්පර්ශයනිස ඇතිවන වේදනා විඳීම්මලට අපි රාග්‍යතිෙනවා ඒ ස්පර්ශයන ඇ නිසා ඇති වෙන සංඥාවට එබාහර රූපය හඳුනා ගැනීමේ ස්වභාවයට එකටත් අපේ රාගිය තියෙන සිත ඇල්ලෙනවාඒ නිසා අපේ සිත නැවත පුනර්භාවයක් සඳ අවශ්‍ය කරන චිතවීතියක් හදනවා චිතවීතියක් හදන චිතවීතියක් හදලා එකට කියනවා කර්ම පත කියලා කර්මයකට පුනර්භාවයක් හදන්න බැහැ කර්ම පතයකට පුනර්භාවයක් හදන්න පුළුවන්. කර්ම පතයක් කියන්නේ මේ කරුණුට සම්පූර්ණ වෙච්ච තැන කර්ම පතයක්. මොන අද කරුණු ඇස බාහිර රූප. අපි දන්න දෙකටම සිතින් ඇලිලනින් කැමතිනි ප්‍රිය කරනවන්නේ දෙකනි සැහැදෙනව නික්්සිතක් එකටත් සිතින් ඇලෙනවනි ප්‍රිය කරනවනි කරණුතුන සම්පූර්ණ වෙන්ඩ රූපය හැට ස්පර්ශය වෙන්නේ පෙහේ එන එකටත් ඇැලෙනවනි එකටත් ප්‍රිය කරනවනි ඒ ස්පර්ශය නිසානේ රූපය ආස්වාදය විඳින්නේ ඒටත් තැලෙනොන සිත එකටත් කැමතින එතුකට රූපයස්භභාවේ සිත දැහැගන්නවනි එකන සංඥාවෙන් සං්ඥාවෙන් ගන්නවනනි රූපය ස්වභාවේ හැඩිය එක ප්‍රමාණය එක වර්ණය යදිවස්යෙන් න සභාවයන් සිතින් දැහැගන්නයි කැනෙ සංඥාව තර ඉස්පර්ශය දර සඥ්ඥාවෙන් ගත්තාම ඉගවට අනිවාරයම කර්ම පතයක් වෙන සංස්කාර දැන් ඒකතන රාගය තියෙනවා දෙ කියලා තමක් නුවනින් කල්පනා කළ බලන් ඩෝනේ ැන ඇලෙන සිතක් මටහෙම තියනවද තියනවා මේ කියප කරනුට්ටක මම්ගසි කැන නැක් කියන නගේ අරහත්තච කෙනෙක්. තිීනානෙකොටම සිතින් ඇැලෙනවානි ඇසට රූපයට දෙක නිසා හැදින සිතට තුන් කරුණ එකතු ස්පර්ෂයට ස්පර්ෂය නිසා විඳීමේ සිතට ඉස්පර්ෂය නිසා හඳුනා ගැනීමේ සිතට ස්පර්ෂය නිසා සංස්්කාරයන්ගේ සිතට තට සංස්කාරකිවේ කර්මයයි සංස්කාරකැන කර්මය. රාගය මූලික කරගෙන නම් හටගත්තේ ඒ අකුසල කර්මයයි ඇති අකුසල කර්මයක් සිද් කරගත් හම මොකක්ද සිදදලෙන විපාකයක් විපාකයක් ලැබෙන අනිවාය මොකද කර්මයට විපාකයක් තිනවා කර්මයට විපාකයක්තිෙන් අපි කර්ම පතයක් බවට ඒ දිගට අරගෙන ගිහිල්ල එකට ඉඩකඩ සලසරල දුන්න නැවත්ත නැවත්ත භාවයකට පුනර්භාවයකට සුදුසු ආකාරයට චිත්ත වීතියක් හැදුව වීතිය කියන දිග එකක් චිත්ත කියනෙ සිත තොට සිත දිගට පවත්වාගෙන ගියා රාග රාග ඇතුළත් නැද්ද කියලා හොඳට හිතන් හමුණේ නැද්ද කියලා එමුණා දැනුත් එහෙම වෙනවදය එහම වෙනවනන් ඉතින් නිවන්දකින්න නම් පහසේ දමකද කරන්න කියන්නේ බුදුරජන් වන්සය. මේරාග්‍යයි දේශයයි මෝහයි මානයයි දිට්ට්‍යයි. මේ පහේ අවසානය නිවනයි. එනම් මේ පහට සිත තුල ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ. දැන් රූපයේ පිළිබඳව තමන්ට ඇති වනේ අමනාප සිතක් නම් එතන දේශය. දොර ඒක නිවැරදිව දැක්කෙන එක මෝහයැයි ගත්තේ සම්මුතිවස්සයෙන් ඇසක් කියල ගත්තා සමුතිවසයෙන් රූපයක් කියලගත්තා. ප්‍රඥප්තියක් වසයෙන් රූපය කියගත්තා, ප්‍රඥප්තියක් වසයෙන් ඇස කියල ගත්ත. ප්‍රඥප්ති යනෙ පනව ගත්තදීට. එකට ප්‍රඥප්තිය කියනවා. තොර ප්‍රඥප්ති වසයෙන් තමයි දෙක්කී එක මෝහයයි. පරමාර්ථ වසයෙන් මනසින් දැක්කනේ. මනසින් දුටේනෑ පරමාර්ථය සම්මුෘතිහා ප්‍රඥප්තිය තුළ සිත පැවැත්තුවා එක මෝහයයිඒ රූපය මම අයිති කර ගත්තා මානයයිඒ රූපයක් හැටියටයි දැක්කේ සම්මුතියෙවත් ප්‍රඥප්තියෙන් දැේ එක දිට්ටියයි දැගතුකට ඇස පිළිබඳවත් තියෙනවා රාග දේශ මෝහ මාන දිට්ටිය. කොමද ඇස කැටියටනේ දැක්කි එතන දිට්ටියතිනවා ඇස්ස මගේ හොඳට පේනව අවුරුදු හැත්තවයි හැත්ත පහයි අසුවයි මගේ ඇසන හොඳට තාම පේනවා මානය එතුර ඇසවසයෙන් සම්මුතිවශයෙන් ගත්තා කියන්නේ මොහය ඇයි ඇසක් නෑ බුදුරජාණන් වහන්සේ ඇසචක්චියල හැඳන්නේ හඳුන ගණ්ඩ අවශ්‍යය කරන වචනයක් නිසා නමුත් බුදුරජාණන් වහන්සේ ඇසකිවෙන බුදුරජාන් වහන්සේකට කිවේ චක්කු කියලා. එනම් මාගදී භාෂාවේ නිවැරදි අර්ථය ගත්තාම එනම් රාගයෙන් මිදන්නනම් ඇසේ ස්භාවේ නිවැරදිව දැනගන්න ඕනි දැක ගණ්ඩුවින් එතකම් මිදන්නේ ර කර්ම අකුසල කර්මයකට අවශ්‍ය කරන චිත්තවීතියක් හැදා ගත්තා. එකඇන කර්ම කර්මයක් හදාගත්තා නම් විපාකයක් විඳින්ට වෙන. ති විපාකයක් විඳන්න නම් පුනර්භාාවයක් ඕන. පුනර්භායයක් වනේ විපාකයක් විඳින්. ද්‍රේකයි බුදුරජාන් වහන්ස දේශනා කරන්නේ. එහෙනම් ඇස පිළිබන්ධව චේතනාහවත් කර්ම කියන චිත්තවීතියකට, රාග්‍යයි දේශයි මෝහයයි මානයයි දිට්ට්‍යය ඇතුළත් කරලා හදාගත්තන විපාකයක් බලාපොරොත්තු වෙන්න අනිවාරයෙන් පුනර්භවයක් තියෙනම්. හොඳයි යම් කිසි කෙනෙක් ඇස පිළිබඳවත් ඇලෙන සිට අයින් කරන එ ඇසිංගන්න බාහිර රූපය පිළිබඳවත් ඇලෙන සිට අයින් කරන එලෙන සිට අයින් කරන්නනම් ඒේ අතාාර්ථයම දකිින් දෝනි තොර යථාර්ථය දකිනමක් කියන්නේ ඉපද බිඳෙන ධර්මතාවයක් අපි ඇස්ස කියර කතා කරමු සතර මහදදහතු ඉපද බිඳෙනවද නෙද බිඳෙනවා එයාල ඉපද බිඳෙනකොට බාහිර රූපයක්ත් ඉපද බිඳනවා එයි ඒක එත්තියෙන් එවනිශව භාවයක් තිවෙනවට කිව උදයේ කියලා බිඳනවට කිව වැය කියලා හටගෙන බිඳෙනවා ඒක දකින්නේනේ යථාර්ථය දකින්නේ එනි සතම ඇර ඇලෙන සිතයෙන් ඇස්සහෙවත් මේ සතර මහදාාතවන්ගේ ක්‍රියාවත් ඉපද බිඳෙන බව දකිනවන මෙකට ඇලීම දුර්වල කරන්න පුළා ඇසේන මේ ඉපද බිඳීම තියෙන්නේ සත්‍රමහදහතුන්ගේ ඔවුන්ගේ ඉපද බිඳීම තියෙන් ඒ ඉපද බිඳිනවා ගෝචර වෙන බාහිර රූපය අත් ඉපද බිඳිනවා ඇැබැයි නැවතය ප්‍රත්තයෙන් හට ගන්නවා මේ ධර්මතාවයක් නැවත ප්‍රත්තයෙන් හට ගන්නවා ඒ කොමද එකක් දන්නවා දැන් ඔ එත් හොඳට හල් ධර්මතා දෙකකින් ධර්මතා හතරකින් පවතින බව පෙන්න්නනවා. නාම ධර්ම දෙකකින් හා රූප ධර්ම දෙකකින් කම්ම චිත්ත. තු අහර තර උපධර්ම දෙකක්කා නාමධර්ම දෙකකින් පවතින බව පෙන්න්නනො ඇැබැ පවතින්නේ. කර්මය කියනෙක්ට ආශ්‍යයක චිතක්ෂණය ඉපද බිඳිනවා. එට නැ දෙන්න බැහැ එක චිතක්ෂණයයක් තුළට ඉපද බිඳිනවා. එදවට සිත කියන්නෙ එ එක එක චිතක්ෂණයයක් තුළ ඉපද බිඳිනවා. සීත උනත් චිතක්ෂණ දාහත ඉපද බිඳිනවා. ගන්න ආහාරය එකත් ඉපද බිඳනවා ආහාරෝණය අපික්ෂෑම කෙනෙකුට එකත් ඉපද බිඳිනවා එයි ඒ ධර්මතාවය දකින්න ඇති ඒ ධර්මතාවය දැක්කද නුවනින් ඒ සත්‍යය අවබෝධය එකට පච්චනයක් දුන්න බුදුරජාණන් වන්සේ සම්මා දිිට්ටි කියලා නිවැරදිව දැක්කා සමාදිිට්ටි එන ඒත් ඉපද බිඳෙනවා ද සම්මාධිට්්‍ය ඉපද බිඳිනවා ඒ පවතින ධර්මතාව ම ඒඒකත් සිතක් විතරයි. නිවැරදිව දැක්ක කියන්නේ සිතින් දැක්ක එන ඒත් ඉපද බිඳිනවා දැ ඉපද බිඳනේවටමන වැලින්නේ අන්නකට මෝහයකිවා. ඉපදීපති බිඳිබිදී බිඳිබිඳී බිඳිබිඳී අන ධර්මර්තාවය නොදකිනව ද මනසින් නිවැරදිව ඒ තාක්කල් මොහය මුලා වෙනෝ රැවටනවා කොහමද රැවටන්නේ පවතිනවා කියලා තියෙනවා කියලා. තියෙනවා කියමන පෙන්න්න හැට පෙන්න්නන්නේ තියෙනම කියල් නමුත් බුදුරජාණන් වහස දේශනා කරන්නේ නෑ කියන්නෙත් නෑ තියෙන කියන්නේෙත්නේ මකක් වෙන කියලා දෙ මේ ඇති කල්ලි මේ ඇත දැන් එතකොට ඇසයි රූපය ඇතිකල්ලි චක්කු විඤ්ඥානය ඇත ඒ ඒක දකින්න ඇ ඒ දෙක නැති කල්ි චක්කු විඥානය ඇත ඒනේ දැත්ත එක ඒ ධර්මතාත් තුන ඇතිකල්ලි ස්පර්ෂයක් ඇත හැබැයි විඤ්ඥානයට විඤ්ඥාන පද බිඳෙන්න්නෝ නිස්්පර්ෂයටෙන් හොදට මතකතියාගන්න මේ සිතේ සිද්ධකක් එකවර හටගන්නේ එක සිතයි හටගන්නේ මේ සිතේ ඕනම කෙනෙග සිතේ එක සිතුවිල්ලයි හටගන්න සිතුවිලි දෙකක් හටගන්නේ ඇසයි රූපයෙන් නිසා දැකපුස් සිත ඉපද බිඳෙන් ඕෝන නිස්පර්ශයට නැකටින්ද. තේරෙනද ගැඹුරු ඉදැන් ධර්මය. ඒ ස්පර්ශය බිඳෙන්ඩෝනි විඳීමේ සිතටෙන්ඩ නැත්ත විඳීමේ සිතට එන්න බැහැ ඒස්පර්ශය බිඳෙනවා ඒ හ චිතක්ෂණය යාවිස්ස එයා හටගත්ත සනය බිඳෙනවා ඇ අර පටන් ගන්න කෞද්ද වේදනා. අපි හිතන්නේ මම විඳනවා කියලා. අන්න එකට තමයි දිට්ටි කියන්නේ. මෝහේ කියන්නේ එකය. එදට එයාට රැඳෙන්න්න බැහ යාච්චිතක්ෂණයයි. එයාබින් දෙෙනවා කෞද්ද වේදනාව නැමතිස් සිත. එයාබි දෙෙනකොට මෙයා ආයි පටන්ගන්නවා කෞද්ද ඉස්පර්ශය. අරසිත බිඳුනට පස්සේ තමයි මෙයා අයෙන්නේ. එතකන් එට බෑයාට සිද්ධකක් එකවර එක සිතේ අටගන්නේ. ඒස්පර්ශය බිඳිනවා සඥාව පටන් ගන්න හඳුනා ගැනීමේ සිත පටන් ගඩ නම් අර පර් ඇ ස්පර්ෂස්ට රූපය ස්පර්ෂවෙච්ච ඒස්පර්ශය බිඳෙන් දෝනි එත හඳනා ගැනීමේ සිතට එන්න බෑ එයා බිඳනවා ආයිස්පර්ෂය පටන් ගන්න එයා බිඳිනවා ශස්කාරය පට ගන්න දඟ තොරට කවුද හදුවේ කර්ම කෞද කර්ම හැදුවී තෙරෙනවද කියපපුයක ගැඹුරුයි අහෝ නැද්ද මනසට. ඔහෝ නැද්ද මනසට නැවත විභාග කරට නැවත පරික්සා කරන්න ඔහු වෙන මනසිට. අල්ලන්න මෝන මනසින්. ඒ අල්ලන්න ධර්මයයයි. ඒ අල්ලන්න යථ අර්ථයයි. එ අල්ලන්න පරම සත්‍යයි. එයි? ඉදරජන් සික සක් නෑැකිවවෙත් නෑ යෙනවා කිවවෙත්නෑ ඒනම් ප්‍රත්තයෙන් හටගන්නේ. එතොට සතරමහා දහතුවත් ඉපද බිඳෙනවා නැවතත් ඉපද බිඳෙනවා නැවතත් ඉපද බිඳෙනවා නැවතත් ඉපද බිඳනවා. ඒනම් එතර පවතිනවද තියනවද නෑ අන නුවනින් දැක්කා රාග්‍ය අවසන්නේ එතකොට ගැටෙන්නේ කායිෙක්කද. දේශය අවසන් කරන්න නං දේශය කියන්නේ ගැටෙනවා කියන එකන තරහ වෙනවා කියන්නේ එකනේ අමනාපනවා කියෙන් දැ මේක දැක්හම මේ නිවැරදි ක්‍රියාව දැක්කහම කායක්කද ගැටෙන්නේ ඇයි බාහිර එක්කෙනටත් තිය නේ ටිකනේ බාහිර එක්කෙනාටත් ඇසක් නෑ සතරමහ ධාතෝන්ගේ ක්‍රියාවලයක්ත් තියනෝ හටගන්නව බිඳිනවා එතවට බාහිර පුච්චරය දකිනෝද පුචරෙදන්න බහ එය දකින්නේ නිවැරදි ක්‍රියාවයිය බිඳෙනවා බිඳනකොට අ කර්මය හටගන්නඒ කැන රූප කලාප නැවත සිතේ ප්‍රවෘතිය තියනකාං අර රූප කලාප නැවත නැවත හටගන්න ැන සතර මහත් දහතුන්ගේ ක්‍රියාව පටන් ගන්න. බේගුලන් තිතස්සන්න දදාහතකොල බිඳිනවා. එදොර සීත උස්න දෙකෙන් හටගන්නවා එයාලත් බිඳනවා ආහාරයෙන් හටගන්නවා එයාලත් බිඳිනවා. ඇබ බිඳිනව බිඳිනව වෙනුවට නැවත නැවත මෙ අර කම්ම ්චිත්ත ඉර්තු ආහර කියන එධර්මතා හාතරෙන් ැ නැවත නැවත සකස් කරනවා. එකයි ප්‍රත්්‍යය කිවේ. ඇතොට දැ බුදුරජාණන් වහන්සේ මෙතනින් දේශනා කරන්නේ මේ ඇතිකල්ලි මේ ඇත මේ නැතිකල්ලි මේ ැත මේ උපදීමෙන් මේ උපදී. ඒ කියන්නේ කිසිම ධර්මතාවයක් ඉදිරි ධර්මතාවයට සහයෝගයක් දෙන්නේ නැහැ. උදව් කරන්න නැ උපකාර කරන්න නහ දැන් ගත්තොත් චක්කු විஞ්ඥානයට ඉපදීමේ අදහසක් නැහැ. ඉපදීම අදහසක් චක්කු විඤ්ානයට තිය නොද. නෑ. තො ඇසයි රූපය චක්කු විඤ්ඥාන උපදවන්නෙත් නෑ. විඤ්ඥානය දන්නෙත් නෑ ඇසයි රූපය නිසා චක්කු විඤ්ඥානය හයදෙනවා කියලා විඤ්ඥානය දන්නත් නේ ඇැබ ඇසයි රූපය හැර චක්කු විඥානය හදන වෙන ධර්මතාවකුත්න්නේ තේරෙනවද කියන එක ඒ ධර්මතාාව ඉපද බිඳන වාර්ය හට පටන් ගන්නවා. ඇසේ ක්‍රියාවල ඉපද බිඳන ොයිසතර මහදහතුන්ගේ ක්‍රියාවල ඉපද බිඳෙනවා බාහිර රෝපය ක්‍රියාවලියත් එපද බිඳෙනවා අරය පටන් ගන්න මේ අයාට කරන උදව්වක් නෑ එයාට දෙන සහයෝගයකුත්න්නේ හැබැ එයා නැතුවාරයට උපදින්නත් දේ. ඇසයි රූපයෙන් නැතුව චක්කු වි්ඥානයක් උපදි කවුද ලෝගි බැෑ උපදුවන් හැබැයි මේ ගොල උපදවන්නේෙත් නේ. හැබැ මේ ගොල්ලෝ නැතුවාරයට එන්නත් බෑ ඇග ත මේ ධර්මය තිය ගැඹුරූබාව. මේ ඇතිකල්ලි මේ ඇත ඇසයි රූපය ඇතිකල්ලින මේේද චක්කු විඥානය ඇති කියන්න පුළො. ඇසයි රූපය නැති කල්ලි චක්කු විඤ්ඥානය නැතර. ඒකන මේද හරි ඇක තමයි හරික අයිකට තම සම්මා ධිට්ටිකන්නේ. හරිකට කිව සම්මාධිට්ටි නත්තකට කිව දිට්ටි කියලා ඇර දිට්ටිය තොට රාග්‍යයි දේශයයි මෝහයයි මානයයි දිට්ටියයි. පහම තියනද. මතිවා නැති කර ගණ්ඩුවේ නැතිකරන්නන අවබෝධයට එදෝනේ අවබෝධය තුළ නැතිවෙඩි නිවන ප්‍රාර්ථනාවෙන් ලබන්ඩ බැකිවන අපේක්ෂා කල ලබන්ඩ බෑ ප්‍රාර්ථනාව හොඳයි මොකද නිවැරදිදේන ප්‍රාර්ථනා කරන්න බ ප්‍රාර්ථනාවෙන් ලබන්න බෑ මේ පහේ ක්‍රියාකාරත්්‍යය අවසන් කොළ ලබඩල එහ ලබන්න පුල. ඒකට ප්‍රායෝගිකව කටයුතු සිද්ධ කරන්න ඕන ඒටික ඔබාවනා කියල ඒට අයිභාවනාකිවේ තේරෙන වත එනම් එකකොර විඤ්ඥානය දැන් ඉපද බිඳෙනවනි ඒ අයිපද බිඳෙන් ඕන ස්පර්ශයටඩ නැතන් යට එන්න බේ ඒයිපද බඳන එපද බිඳන වොට ස්පර්ශයතන පටන් අර ඉස්පර්ෂණය බිඳනව වේදනාවෙන් පටන් ගන්න එය කරන උදව්වක් නෑ වේදනාවට පස්සපච්චය වේදනා කියනවා පස්ස නිරෝධ වේදනා නිරෝධ කියනවා ඉස්පර්ෂයක් ඇත්නම් වේදනාවක් ඇත ඉස්පර්ෂයක් නැත්තම් වේදනාවක් නැත එනම් මේ ඇතිකල්ලීමේ ඇත මේ නැතිකල්ලීමෙන් නැත ඉස්පර්ෂය ඉපද බිඳින තාකල් වේදනාවට උපදින්න බේ ඉපදීමේ අදහසක් වේදනාවට ඇත්තෙත්නේ ඉස්පර්ෂය වේදනාව උපදවන්නෙත් නේ ඉස්පර්ශය නිසා වේදනාව හටගන්න බ වේදනාව දන්නෙත්නේ ඇබැයි ඉස්පර්ෂය හැර වේදනාව සකස්කන තවත් ධර්මතාවකුත්න්නේේ තේරෙනවද මෙයා ඉපද බිඳෙනවා අර පටන් ගන්නවා ඇබැයි ඒ බිඳිනවා එයට අත් අයිශකති තක්ෂණය එයා බිඳෙනවා ිඳෙනනකොට ස්පර්ශය පටන්ගන්නවා. මකටද. අර බාහිර රූපය පිළිබඳව හඳුනා ගැනීමේ සිත. එතොට ඉස්පර්ශයපද බිඳෙනවා ස්ඥාවෙන් පටන්ගන්න. ඒ රූපය හඳුනා ගැනීමේ සිත පටන්ගන්න. අපට මේක පේන්නේ අපි බලන හැටියට අපි කරන දෙයක් හැටියට. එතොට බුදුරජාණන් වහන්සේ බුදදුනුවනින් මේක දැක්ක අ එහම එකක් මේ ඇතුලින් නෑ. පුජලෙකන්නාද මේ ඇතුලි කෙනෙක්කන්නවාද ඉන්න නම් පෙන්න්නට කොයිදින්න එකතුර පුච්චරයෙක්නෑ සත්්‍ය එෙක්න නිසත්ව නිච්චීව හැබැයි ක්‍රියාවක් තියෙනවා එ ක්‍රියාවට එතුර ඉදිරි ක්‍රියාවට එන්නනක් පළමු ක්‍රියාව එන්ඩමෝනි ඒ නිසා තමයි මේක අවසන් කරන්න පුළුවන් නැත්ත මේ අවසන් කරන්න බැහැ ඇයි මේයාගේ වැඩි අරය උපදෝනවාන නෑ මෙයා බිඳෙනවා අරය පටන් ගන්න ද රහතන් වහසේ මකක්ද කරන්න මෙයා බිඳනවා අතනින් පටන්ගන්නේ වේදනා පච්චය තහා වේදනා නිරෝධ තන්නහා නිරෝධ. එතු වේදනාවක් කියන්න සිතක් තෘෂ්ණාව කියන්න සිතක්. තු වේදනාවක නැමති සිත ඉපද බිඳෙන් ඕනේ ඇලීමේ සිතට උපදින්ඩ. අපි මොකක්ද කරන්නේ. වේදනාව සිත ඉපද බිඳෙනකොටම ඇලීමේ සිත හද ඉවරේ නැ රහතන් වහන්සේ කරන්නද වදනා පිළිබඳව සිත ඉපද බිඳෙනවා ඇලීමේ සිත්තට හටග්ඩ දෙන්නේ රාගය අවසන් දැන්තේරෙනවද දැ නිවන කොහෙද තියෙන්නේ අවබෝධයෙන් එන්ඩෝන ද නැත්් ේතනට කියන එක රාතන් වහන්සේ වේදනාවෙන් අවසන් කරන්නේ එකන තෘෂ්ණාවට යන්නේ ත්‍රශ්නාවට යන්නේ නෑ ැනෙක් චන්දරාගයක් නෑ ඇල්මක් නෑ ආසාාවක් නෑ කැමැත්තක් නෑ ප්‍රියස්වභාවයක් රාතන් වහන්සට නෑ. බුදුරජාණන් වහන්සට නැහැ රාජ්‍ය අවසන් කළා දේශයවසන් කළා මෝහෙ අවසන් කළා. එකලෙස් ඇයිම කෙලෙස් අවසන් කරන්න. උන් අපේ මෙිතර කල් මැරුවා. රාගයේ දේශය මෝහයයි මානයයි දිට්ටියයි කියන ය පහ මෙච්චර කල් අපව මැරුව නේද මැරුවදනැත් ඔය පහත් තියන තා කල එතවට සංසාරය අනාධිමත් කාලයක් අනන් අප්‍රමාණ භව මේ ධර්මතා පහ නිසාපිව මැරුවමද නැද්ද ද මේ භහත් ඒ පස් දෙන හිද මැරුම් කනවා පෙර බහ අරංගාව ද වර්තමාන භවය මොකක්ද කරන්නේ අපි ඔවපස් දෙන මරනවා අපි ඇඒ ගොලන්ගේ හැමදා මැරුම් කන්නේ අපි ඊටස්ස ලස්සර වෙනවාන දැ කොයිකද හොද දැ මේ පහ වර්තමාන භවය අවසන් කලේ නැත්තන් අපි ඒගා භවයත් මරනවාද අයිගාභහත් මරණවා දැන්ෙන ඒගභවට්ගිල මැරුම් කනාාද ඒම නැත්තම් වර්තමාන බවේ මේ පහ මරල්ලයිවරලා මරණය අවසන් කරනද දමකත් හොද හොද ගඩ මං කියන්න මොකත් අපට ඕ හොදේකන නේ අයන හොදක ගන්ඩ් එම නැත්තම් මේ පහ හැදුවත් ඒගා භවයට අපි යනවා අනිවාරයෙන් එන ඒ පස් දෙෙන අයි මරණපු නැඒ ඔය පස් දෙන මෙච්චර කල්ලපෝ මැරුවනිල් මේ අවසාන ම මටයි මරන්න හම් බෙන්නේ ඉටිස් ලපි උදාහරණයක් ව ගත්තොත් කවුරුවරයවා ආයුධයක් අරගෙන මරණවා කියලා පුටුවක වඩ අධදක පැඳන්න නොද මොකද කරන්නේ මකර අර නැගිටි නොද නැද්ද එකනේ වෙන්නේ එකන්නේ අපිස්සර වඩෝන එම නැත්තන් යා? මෙතර කල් ඕොකට් එතම ඉස්සරුණි. ඔය පස් දෙන මෙචර කල් ඉස්සර වුණා. අපි මැරුවා ආත්ම භහයක්ද එකක් දෙකක් සියද දහද ලක්ෂද කෝටියද බුදුරජාන් ව දේශනා කරන්නේ මහනිනි මේ පුච්චරය තමන්ගේම පුතු පරලවගිහිල්ලා ඒ වෙනුවෙන් හද තුළ ඇතිවවෙශ්ච ෝකය නිසා දෑශසින් ගලාගෙනගේ කඳුලු වැඩි මහසාගර ජලය අඩි ගේ මව නැති වෙලා පියානැති වෙලා ඒතුළ හදතුළ ඇතිවෙච්ච සෝකය නිසා දෑසින් ගලාගෙනගිය කඳළුම වැඩි මසාගර ජලය අඩුයි එනම් අප කොච්චර කල් මරල ඇදදමිගුල්ල එළ එක් වෙලා හරකෙක් කලා කුකුලෙක් වෙලා රෙක්ල ඉපදිලා ස් ගැසුම් කාල ඉන් ගලා ගෙන ගෙල්ලේම වැඩි මහාසාගරරි ජලයා අඩු කිව. එන අප කොච්චර කල් මරල ඇදදමේගොල. එ වර්ත මරභහත් මරු ර වර්තමාන භව අනිවර්රය ඇයිය මරන්නේ මේ පස් දෙන වර්තමාන භවයට අරංඟපු හිදනී. රාගයයි දේශයි මෝහයයි මානයයි දිික්කේ. ද වර්තමාන භව මේ පහපි මරණෝ. ඇත හොට මොකද අයගොලම් මරලි වෙරහෙන. අයි මරණ හම්බෙන්නේ ඔකට කිවෙක් ලේෂශමාරය. මරික්. ආයග වැඩි ර්ණය එක එනම් ද චිතවීතියක් අපි හදනවද හැදුවත් කර්ම පතයක් වනවා කර්ම පතයකට පුළුවන් ජනක කර්මයක් හදන්ට එකන ප්‍රතිසන් දෙයක් හදන්න ඒ කර්ම පතයට කියැන ජනක කර්මය ජන කියන්නේ ජනකර්මය කියන්නේ තව භාවයක්ට හදන්න පුළුවන් කර්මයයට ජන කර්මය එ කර්ම පත බවට සා සකස්ච්ච නොවෙච්චේවට කියන්නේ එට ප්‍රතිසන්ධයක් අරන් දෙන්න බැහැ ප්‍රතිසන්ධී අරන්දුන්නට පස්සේ උපස්තම්බක වෙන්න පුළ සහයෝගය දෙන්න පුළා. එක ප්‍රවෘත්ති විපාග ප්‍රතිසන්ධී විපාගහ දන්න බැහැ කර්ම පත නොවෙනේවට. කර්මයන්ට විතරයි ප්‍රතිසන්ධයක් ගන්න පුළුවන්. එකයිැ එක ගන්නේ අපි චක්කු සම්පස්සජා චේතනා. පැහැදිලින්නේ චේතනා කියන තැනට කොහමද යන්නේ කියලා කර්ම කියන තොර ගිහල මේ මනෝද්ධාරය ලුණක් තියාගෙනක නිරුද්ධ වවා. එසියලු සිද් නිරුද්ධවෙන. ඇස පිළිබඳව පීක්ෂා කළ සිතත් නිරුද්ධයි. බාහිර රූපය පරික්ෂා කළ සිතත් චිතක්ෂණය නිරුද්ධයි. ඒ දෙක නිසා හටගත් සිතත් චිතක්ෂණය නිරුද්ධයි. ඒ ස් පර්ෂත් චිතක්ෂය තුළ නිරුද්ධයි. ඒ ස්පර්ශය නිසා හටගත් විඳමි වේදනාවේ සිතත් චිතක්ෂණයක් තුළ නිරුද්දයි. හඳුනාගත්ත ස්භාවය සිතෙන් හඳුනාගත්ත ඒත් චිතක්ෂණයක් තුළ නිරුද්දයි. අර චේතනාහෙවත් කර්මහෙවත් සංස්කාරට වේද සඥ්ඥා සංස්කාර.ඒ සංස්කාර කියන ඒ ධර්මතාව ්චිතක්ෂණයක් තුළ නිරුද්දයි. ඇැබේ එතැන කර්මපතයක් සිද්ධ වෙලාතිීන්. සිද්ධ වෙලා එක මනස්සේ මනොදවාරය ලකුණක් කශයෙන්තර නිරුද්ධ වෙනවා. මනෝදවාරයේ ලකුණත් තියාගත්තොත් ඕන වෙලාව එක අරමුණු කරන්න පුළුවන්. එනිසා තමයි තමගේ දරුව තමන් හඳුන ගන්න. නැත්තං දැන් මේ කතා කරන විදිට මේ කියන විදියට සියලු රූපධර්මයනුත් චිතක්ෂණ දාහතත්තුලළ ඉපද බිඳෙනව. එනම් හඒ හැමසිතක්මත් ඉපද බිඳෙනවනි. ආ ඒ සිත් ෙමේ නෙන්නේ අලුතෙම සිත්නෙන්නේ. එන අලුත්තෙම සිතාවට අම්ම වදුරගණඩ පුළුවන්නේ. අලුතෙම්ම එකැන හටගන්න සෑම සිතක්ම චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. විඤ්ඥානය ස්පර්ෂය, වේදනාව, සංඥාව, සංස්කාරය සියලු සිත් තොර චිතක්ෂණයක් 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 තුළ ඉපද බිඳෙනවා. බිඳෙනව කියැනෙ ආයෙම අතුරු දහන්. ඒම අයි නෑ එකක්වත්. එ අම්ම අතුන ගන්නකො මේක ලකුණක් තියාගෙන ඉන්නේ. ඇයික තමයි කර්ම පත කියන්නේ. එකකට අර මනෝදවාරය ලකුණක් තියලා එස් සියලු සිත් නිරුද්ධ වෙනවා. හැබැයි අවසා අවස්ථාවට එක ගණ්ඩ පුළුව අම්ම ඔ හේටියත් අතුර නොන එයි දකල දැක දකල දකල දල දක නොෝද්වාරය ලකුණනත්තියාගෙන න ේදතිී. ත පාඩන් කල්ල පාඩන් කල්ල පාඩන් කල්ල පාඩන් කල්ල ඒ සං්ඥාවන් මගින් ඒ ලකුණු මානස දාගෙන ලකුණු තියාගෙන්න්නේ මේ දන්නේ. ඇතම උගත් කියන්නේ තෙරෙනද. ගොර සං්ඥාවල් වැඩිම කෙන අතම උගච්චියන්නේ. සංඥාවල් අඩු පුච්චන නූගච්ච. හරියට සංඥාව ගණඩ බැරි පුච්චරය මන්ද බුද්ධිකයි. හරිට සඥාව ගඩ බෑන මන්ද බද්ික පුච්චර යාගේ මනෝද්වාරය ලකුණු හරියට පිහිටන්නේ කිය එහනම් එතන මනොදවාරය ලකුණනත් තියල එගුුණ නිරුද්ධ වෙනවා අවසා අවස්ථාවට අරමුණ කරන්න පුළා. අපි කර්ම පාතයක්බවට ගෙනියන්න ඉදිරියට කර්මශය කරනවා එබැ කර්මශය කරන්න නම් දැ එලෙන සිත අයින් කර්ඩෝ නෙදනෙත් දැන් එල්ලින සිතහින්දනී ද කර්මයක්ත් දක්වා අරගෙන ගී ඇසට රාගය තියෙනවා එකන මේ සතර මහ දහතුන්ට සිතිං ඇලිනවා. බාහිර සතර මහ දහතුන්ට සිතිං ඇලිනවා. ඒ දෙක නිසා හටගන්න සිතට සිතින් ඇලිනවා.ඒ කරුණුතුන් එකතු කන ස්පර්ශයට සිතිං ඇලිෙනවා. ඉස්පර්ශය නිසා විඳීමේ සිතට සිතින් ඇලිනවා. ඒස් පර්ශය නිසා හඳුනා ගැනීමේ සිතට සිතින් ඇලනවා. ඒස්පර්ෂය නිසා බලවත්වෙන එහෙවත් සංස්කාරහෙවත් ඒ. කර්මයන් ඒකට සිටන්හැලෙනවා ද රාග්‍ය පැතිරිලාදති රාගෙ සෑම තැනකම ගලාගෙනගිහින්දතිී දැන් එතුකට හදල ඉවරයි ලකුණක් කියයලා නිරුද්ධ වෙලා තියෙන රාගය මූලික වෙලා ඩැගේ බාහිර රූපය පිළි බඳව තමන් අමනාපන එකකනද ඇසවුනත් තමට පෙන් ඇතිවනත් සේකත් අරහිනි. ම කාරි කෝටුවක් දන ොු කැල්ලක් වැදදුන සතෙක් මොක කරි චූඩි සතකක්කාරරි වැටනු ඇසත්කක් තරයි සතායිකත් තරයි දැතු රමනාපයක් එන්න නෙදදේ නිසා බාහිර රෝපය තමන්ග සිතට ප්‍රියකාරණ ආකාරයට පිහිටවගන්නඩ බැරිනම් අමනාපයක් එෙන් නෙද්ද අයතම දේශය.ඇතුට ඒ දෙක නිසා හැදිෙන සිත තමට හරි ආකාර උපදවාගන්නඩ බැරිනම් අමනනාපයක් එ නෙද. ඒැනේ රූපය ආස්වාදී විඳන්න බැරිනම් අමනාප සිතක් එෙනවනි. ඒකැන ස්පර්ෂය හරියට සිද්ධ වෙන්න දොට ස්පර්ශයත් එක්කත් තරයි විඤ්ඥානය එකකත් තරයි. ඇස එක්කත් තරයි. බහි රූපයක් එකක් තරයි දෙක හරියට හඳුනාගන්න බැහැෙන තකට එතොර සංඥාවක්කත් තරයි. එතොර සිතය කර්මපතයක් බවට සංස්කාරයක් බවට ගෙනියන්නත් බෑ එකට තරයි. දැ දේශේ ක්‍රාත්මකයිති. දේ ක්‍රියත්මකයිත. එතකට දැන් ඒ හදන්නේ දේශ චේතනා. දේශය මූලික කරගෙන චිත්ත වීතියක් හදනවා. ඒ ලකුණක් වශයෙන්තලාස් නිරුද්ධ වෙනව එක්්සිිත් පෙළම බැවසා නවස්ථාවට ගන්න පුළුවන්. අඳනගන්නවන අඳනගන්න සුදුසු ආකාරයට චිත්ත වීතිය හදාගෙන ඉවරයි. දෙන් කොයි හිටියත් තමන්ගි ෙර හොයාගෙන යන්න බැරි. තමන්ගේ උපකරණ දැන් ගෙදර හිටියත් ද සියලු දෙනාගේම උපකරණ එකට ගෙදර තියෙන් අල්මරියති තම තමන් පාවිච්චිකන්න දෙවත් තමන්ට හොයා ගන්න ැරිද. ඇයි හොයා ගන්න. ඇයි ඒස්සිත් ඔක්කම ඇ්ටිවෙල්ල නැතිේ ලවරෙයිනි. ඒසිත් ආයි කවදාවත් එන්නෙත් නෑන. හැබැෙන තමගේ වස්තරගින් අල්මරියල්ලක්ෂනයෙන් ගන්න කහොමද. ලකුණක් තියලා තියෙන්නමක. මනොෝත්දර සංඥාවක් මගගේ ලකුණක් ති කියයලා තියන්? අලුතැන්ගට ගිල්ල අවශ්‍ය කරනදේ අවශ්‍ය විදියට ගන්න කොහොමද. ඒ හැදන සි තොක්කොම ේෂනයක් චතක්ෂණය තුළ ඇත්තිවෙලා නැතිවෙල ඉවරයි.ඒවා ආයි කවදාවත්වෙෙන්නේ අලුතෙන් අුතෙන් අලුතෙන් අලුතෙෙන්ම තමයි මේ නාමරූප උපදින්නේ. මෙ සිත්වෙලත් අලුතෙන් 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 අලුතෙන්ම උපදින්නේ මේ උපදදින සනයෙන් බිඳිල අතුළු හංතේවා. ඒ අපි මේ කටයුතු කරගන්නේ කොහොමද. දනිද කටයුතු කරගන්නෙ හොම මනොෝද්දවාරය ලකුණුතියාගෙන නේව පිළිබඳ නැද්ද එතකොට ඒවා කර්ම පත එකයි නිවසමතක් වෙන්නේ. අවසාන අවස්ථාවට නිවසමතක් වෙන ඇති ා ප්‍රේත ඇති අර්මුණු කළේ ලෝබයක්ත් එක්කනේ ලෝබය මූලික කරගෙන චිත්ත වීතියක් හදා ගත්තා රාගය මූලික කරගෙන මනොද්ධාරය ලකුණත් තියෙනවා අවසාන අවස්ථාවට මගේ ගී ම මැරුණට පස්සේ මුම් මේක මොනව කොරයික් දන්නේ මුක විකුණයිද මං පුංචි කාලින් දල මෙ අපේ අම්මගේ තාත්තාක උරුමෙමි මෙච්චර කාලයක් අපත් මේ හිටිය පදිංචේලා හිටිය මෙච්චර කාලිකට වික්්‍යෙන මුම් මේවා විකුුණල දයිද එන්නඇද ලෝබයදේසේ දැවකන අරමුණු කළ මොක දෙවෙන්නේ බාල්කෙටෙල වාඩිල් ඉන්න කොහැර. වහලි දොරමුල්ලටෙලින් අති රෝකුට සූත්තරේ පැහැදිලියම දේශනායකර දොර මුල්ලින්වා. ගිහිල්ලනෑ යන්නේ. දැ එතකට මොකදම කරන. පොනර්භාවයක් හදාගත්තද. මොකක් හින්ද දැහැදයි රාගය නිසා නෙමීද. එත වට විකුණයික් කරතිෙන දේශය නෙමේ ඉදල් මංගත් මේ මරටස කු කර පුලුවන්න. දේශන දෙන ෙගුලොත් ඇතින්ක දිියක් වශයෙන්නම් ගත්තේ මම කියලා මමවාශයෙන් ගත්ත එතන මෝහෙන මමත් නෑ ගේකුත් නෑ ද මෝහඇත් එතන තියෙන අගේ මගේ මානය දිිට්ටිය තියන න එතන ඒයි එතන න සම්මා දිිට්ටිද නැතති දිට්ටිය දැන්න ඔන්න කර්ම පත හැදෙන විදි එට හදාගෙනඉවරලා එට පස ගෙන දුකයි 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 කියලා දැන් බලන්නක වැඩිය ඕනිනේ ජරාවට පත්වීම සැපයි කැනෙ කවුද අවුරු්දු අස්සුව අනුවී වයස පුච්චට දැකලතින. බලඩ අපිරි යනෙද බලඩ අපිර දකිට එයි මේ හම අල්ලන්න බෑ මේ ඒ හැන් දැවත් මේ කන පිරික්කව අවුරුදුදකසියා තුනයි ඒ මනුෂයව අල්ලනකොට කෑ ගනවා අතින් අල්ලනොට කෑගනවා ලඟට ගෙනත් තිබේ හැබැ පන් අන්න පුළතාව දෙපැත්තිෙන් අල්ලගෙන ගෙන්ලාර සැටිය වාඩි කරවා පිරිට්ටික කිවව අල්ලන්න දෙන අල්ලනකොට කෑගන මේවා නිකම් කොරපොතු වගේ කෝට වගේ බලඩ පිරනෙද දෙකට කැමති රාගට කැමති දකට කැමතින් දෙෙන ඒයි පත්තවෙන්නද්ද පත්වෙනවා ලෙඩ රෝගවලට කැමති වඩවා යි රාගගේ නිසා පුොනර් භවය හදාගත්තොත් ලෙඩ දුක්කොලට ාචන වෙන්නේ නඇති කවුද භාචනය වෙනන එ එහ වට කැමති වෙන්ඩෙනවා ඒයි මේ ඔවි තරක් කැමැත්තිෙන් ගන්න අරුවට අකමැතිවෙන්නේ කමැති වෙලා වැඩක් වෙන්න අනිවාරගවක් බාර ගණ්ඩ වෙන ලෙඩදු සිතට එන කනගාටු හැන්ඩිම් වැලපිම් දුක් දෝමනස්යන් ශෝක දෙවත් බාරිගණඩුවෙනවාන ඒ ඇයිගේ.ඇතුර මේ රාගේ දේශයි මෝහයයි මානයයි දිට්ිය හිදනමිීද දේතවට පහකවත් දවසන් කරන්න පාකවත් දවසන් කරන්න එන තුන තායිගාබය මරයි අපි දන්නේ මට කරන්න දෙකුත්දැ අය මරවාද නැද? එති හද එකගලගේ මැරුම් කනු මෙතරකාල මරුම් කෙවයි ඒයි බුදුර ජන්වන්සේ දේශනා කරන්න පැහැදිලි දෙකේ එතර මේ බලන්නකු බුදුවෙලා තියන අපි වෙනෙන්නෙමේද මේ සාරාසංකය කල් පලක්ෂයක් එදා අර දීපංකර පාදමූලේ අතේතිවිිච්ච නිවන නෑම මෙතන නිව දකි නෑමම සියලු ලෝක සත්‍යයන්න්නේ සංසාරධක මුදෝල මාත්මි දෙනවා එත අපි වෙනුවෙන් නෙමේද මේ බැස්සේ මෙ සසරට. රි වේ නෙමේද මේ ධර්මය දේශනා කල තියන්නේ. ඇතුට මේ පුච්චලෝ ලෝකයේ සයට කියද නිවනට යන්නේ. අන ශීරුම් පුච්චලය කොහෙද වන්නේ. සසට ඇැබේ දුවන පුච්චලෙන්නේ නාම රූප දෙකක් කරයය අන්දුවනවා. නත් ද නාමේ තුළ පුද්ජලයකි ාද රූපය තුළ පුච්චලයකි නද නෑ මේ අයිපද බිඳන්නෝනේ අරයට එන්ද තන්නට තනෙන්න්න බෑ. ඒකසි තක් විදරයි ඒක සි තක්ෂණින් ඉපද ිඳෙනවා. ඒ යිපද බිඳනට පස්සේතමයි උපාදාානයන්නේ. ඇල්ලන සිත හැදුවොත් නෙමෙයිද උපාදාානයක් න්නේ. එන උපාධානයට ඉපදීම අදහසත්වී නොද. තන්නා උපාධානය උපද වනවාද ඒත්නේ. උපාධානය දන්නවද තන්නාව හින්දයි මංාවි කියල. න උපාධානය දන්නේෙ මෙයා ඉපද බිඳෙන අරයක් පටන් ගන්න. අව බව දෙක සම්බන්ධ කරන්නත් ඔය විදහම තමයි. සංස්කාරය ඉපද බිඳෙනවා ප්‍රතිසන්ධි විඤ්ඥානයෙන් පටන් ගන්න වර්තමාන බවෙන් එ භවිට න කිසිම දෙන්නේ. මෙතන බිඳෙනවා ඒයි එයාට ආශ්යක කිතක්ෂණයයි සංස්කාරයන්ට එයා මෙතන ඉපද බිඳෙනවා බිත්තරයක් ඇතුලෙන් පටන් ගන්න. බෑකට බේ ඇයි කර්ම පත හදාගෙනන බිත්තරයක් ඇතුලෙන් පටන් ගන්න. මවකුසයෙන් පටන් ගන්න මෙතන බිදෙනවා කුණු කානු පල්ල අතුරෙන් පටන් ගන්න ඕප පාතිකව පටන් ගන්න කැමතියක ද හම්බෙන්නේ කර්මයට සකර්මය සකස් සිච්චාකාරයට හම්බවෙෙන් අයකතය බුදුරජන්නන් අස්ස දේශන කම්ම දායාද මහනේ නිදැ වැද්ද කර්මය කම්ම යෝනිී උපදින තැන කර්මය කම්ම බන්ධ ඥාතිය කර්මය කම්ම පටිසරණ පිලිසරණත් කර්මය පටිසර කම්මන් සත්්‍යය විබජජති හීනම් ප්‍රනීතායත් හීන ගැන පහත් ප්‍රනීත උසස් බෞට පත් කරන්නේ අර චිත්ත වීටයනමේද ඇති නවත්න්න පුළුවන් කොහද නවත් විඳිනදේ විඳින තැන විදින සිත ඇතිව නැති වෙන ඕනේ එලේ සිහ ද්ඩිපා ඇලීමේ සිතා ද්ඩිපා ඒකට සතිහා යෝනිශව මනසිකාරය ෝනි හොඳසිහියක් කෝනි හැබැයි මේ ධර්මතාවය නිවැරදිව ද අධි ප්‍රඥාවක්ඕෝනනි සාමාන්‍ය ප්‍රඥාවට හු වෙන්නේ අධි ප්‍රඥා ඒකට අධි සමාධයක් ෝනේ. හොඳ චිතේ එකක් ග්‍රතාවයක් ඕනේ. හොඳ චිත්තඒක් ග්‍රතාවකින් මේ සියලු ධර්මයන් අල්ලන්න පුළා අල්ලනෙ මනසිං. එකගැන මනසින් දකිීනවා මනසින් දකින දර්ශනය බෞද්ධ දර්ශනය එහන් දකින දර්ශනය බෞද්ධ දර්ශනය හිම? මනසින්ද කියන්නේෙ මේ ක්‍රියාවන් කොහටද පේනි මේ ක්‍රියාවන් පෙනෙ මනසට සෝත කියන්නේ අපි කැන කන කියලා ැ එතනරු හදනවන චිතවීතියක් කර්ම පතයතනින් හදනවා එතුර චක්කු සෝත ගාන ජිව්වාකාය මනු ඔය හයම හදනක් කර්ම පත සෝත සම්පසජත් චේතනා කර්ම පතියක් ගාන සම්පසි ජච්චේතනා ජිව්වා සම්පසි ජච්චේතන කාය සම්පසි ජච්චේතන මනෝ සම්පසි ජච්චේතන හයක් හදලා පැත්තගෙන් තියාගෙන ඉන්න ඕන එලාට ගණ්ඩ පුලාා පුළුවන්නේ අරමුණු කරන අරමුණු කර නවශ්‍ය කනට හදාගත්තන අරමුණු කරන්න වෙන එනම් අරමුණු කරන්න නැහැ? එතට මේ ප්‍රත්‍යධර්මය නිවැරදිව දකිනවන එයාගේ අතීත කර්ම ගොඩාක්දුරට ශේවෙනවා. එකට කිව සෝවාන් කියලා. මේ ඇතිකල්ලි මේ ඇත්ත මේ උපදීමෙන් නැතිකල්ලි නූපදීමෙන් නූපදී කියන ධර්මතාවය හරියටම මනසට අනුගතනන් ඇතුළ සෝතා පන්නයි. සෝවාන් සවාන් කැන සක්කයිදි කියන්නේ හිතනය. සක්කායි කැනෙක් අය දිට්ටිකැන වැරදිට දකිනවා එයි පවත්තිනවා කියලා ගන්නවා තියෙනව කියලාගන්න. ඒ තුළට මම උදානවා මම ඒ තුළට දාගෙනන්නේ නැද්ද රූප වේදනා සඥ සංකර විඤ්ඥානෙක් කියන පහතුළට මම දාගෙන නෙද්ද මම කියන සිත දාගෙන් නැද්ද ඒ රපය තුළ මම හේෙන. මමතුොල රූපේ හයනවා හො එතට දිට්ටි හතරයි අවට තම සක්කයි දිට්ටි කඩ දැන් සක්කා ඉදිටියනෙනෑ බලඩක සිදුවෙන නිවැරදි සිද වීම එත හොට එනම් සෝතඒ ක්‍රියාවක්තියන්නේ එ ක්‍රියාව විපද බිඳෙනවා. අර බාහිර සබ්්‍යාත්තයක්ක මතමා එපද බිින්ඳන්නේ. සබ්දට දාහතයි මෙටත් දාහතයි. ඒ දාහත ඉවර වෙන හොට දෙන්නම ඉවරයි. අරහිෙන් පටන්ගන්නවා මෙහි පටන්ගන්නනි අභ්‍යන්ත ඇතුළතින් පටන්ගන්න නාමධර්ම දෙකක් කම්ම චිත්ත. එක උපස්තම්භක කර්මය කෙරැකයන් කම්ම චිත්ත. එතවට සිතේ කර්මය මත සිත පවතින කම්ම චිත්ත. රූපයට සහයෝගය දෙනවා ඇැබයි යාල ූප උපද වෙන්න යාල නිසාරගුල හටගන්න සීත උස්න නිසාධාතු හටගන්න සත්‍ර මහදතු ආහාර නිසා සත්‍ර මහධාතු හටගන්න එගුල උදව් කරන්නේ උපකාර කරන්නේ එයාල්ල නිසාරයල එවා කෞදද සත්‍රමහදදාතු සීත උස්නානුව සත්‍ර මහදදාතු ආහාර අනුව සත්‍ර මහදදාතු එයාල උදව් කරන්නේ එයල උපකාර කරන්නේ පිහිට වෙන්නේ එයාල තිබපද බිඳිනවා සිත උෂ්න දෙකත් ඉපද බිදිනවා එතුර ඒ සීත උස්්න ආහාරක්‍යන ධර්මතාවයන්ගෙන් ඒ නිසා ඉපදිච්ච ඒ රූපධර්මයරුත් ඉපද බිදිනවා ඒ දෙගොල්ල සම්බදධ වෙනවා ඒ දෙකොල්ලො සම්බද්ධ වෙලා අරය උපදද වනවා එක නෙගුලු සහයෝගයක් දෙන නමි ඒ දෙන්න නිසාරයා යනවා කෞද්ද සොත විඤ්ඥානය සබ්ද දැන ගැනීමේ සිත ඒතා කල්ලයටට එන්න බේ බැනේදට සබද්්‍යයයි කනයි එකතුන් නැත්තං එන්න පුළන්ද සොත විඤ්ායවත් සබ්ද දැන ගැනීමේ සිතට එන්න බේ අයායිනවා ඇසනයේ බිදෙනවා මෙතන ස්්පර්ශයයි එ අසනය බිඳෙනවා එයාසනයේ බිඳනට පස්සේ තමයි වේදනාව නැමති සිතයෙන්නේ ඒට කිවත් සෝත විඤඥාන සෝත සම්පස්ස සෝත සම්පසජ වේදනා එ ආවත් වේදනා සබ්දය පිළිබඳ විඳිනවෙන් එතොරේ ඇයින් අද මේක ඇතුේ බිදනවා එය බිඳෙනගොඩා යිස්පර්ෂය උපදිනවා එයා බින්දිරයි මේක අයිෙන් නො සිතෙන් අයිගෙන්න්න ඕන ද ස්පර්ෂයට උපදිීට එය හට ගන්න එ හටගෙන බිඳන හට ගත්තසන සඥාව උපදිනවා සබ්ද සඥාව සබ්දය පිළිබඳව හඳුනා ගැනීමේ සිත උපදිනවා සනෙන් බිඳනවයා. බින්ඳෙන වොට යිස්පර්ශෂය උපදිනවා. ඒම සබ්දය ස්පර්ෂ වෙනවා නිස්සනය ඇසන ඇසනය පස් කන්දී ගෙනනින් නි සබ්ද නැද්ද එදට එයා බිඳෙනවා කර්ම පතය බවට පත් කර ලිවරයි සංස්කාරය උපදිනවා එයත් බිඳෙනවා මෙතැන්ට ලකුණක් දීලා රුද්දයි එඒ ත් පෙළමනනි රුද්දයි ආය කවදාවත්තේ සිත් පෙල්ලෙන්නේ හැබැයි ලකුණක් තියාගත්තා මට අරය අයියේ මේ විදිහයටනේ බැන්ඩි මට මේ විදිහරණ කතා කළ මට මේ විදියට දොස්කීවනි ඇැයි ඒ දොස් කියොපේ එකක්වා දැන්නේ එස් සියලු සබ්දත් ඒ හටගත්ත සිතත් ඊයම ඉවරයි දැන්ක ොහොම දර්මුණු කරන්නේ න ඇයි මේක ලකුණත් දාගත්තේ ක දාගත්ත කර්ම පතයක් හදලා හටගත්ත සැනම අත්ත හැරිය නම් මොකද වෙනි ඒ හටගත්ත තැනම සිතා අතහැර නම් මොකද වෙනි එද නිවරයිනි ද මොකක්ද කරගත් දෙතන රාගයතිී නවා එදවට දේශේ තිීන ඒද හරියට දැක්ක නෑ මොහේයතිනවා මානයේ තිී නවා මටන බැන්නම? යින්ඩ වටිනොද න තම උසස් කරල කතා කර මානය තියෙනදැම කිසිවත් දැක්කෙන දිට්ටිතිීන රාග දේශයයි මෝහෙයි මානයේ දික්ටියයි භවයක් හදනවද සසරක් හදනවද දැ මොකද කරන්න එනම් මැරුම් කණ්ඩේනවා ඒ මරනවානි වරේ එම තා අපිය ගොලා මරනවාද වර්තමාන භවේ කර ආය මරන් හම්වෙන්න පගාව බවයට. බුදුරජන් වහන්සේ ලේසමාර කෙලෙස්ටික මැරුවනි කිවනඹ මට අයිගවල් හදන්නේ මේ හදපු අවසානගේ කිවනේදහෙම. මෙත්තර කාලයක්හදපු වඩුව මගල්ලගතා. බමට අයගවල් හදන්න මේ අවසානගේ නත මගේ පොනර්භවවෙන්නේ කිවා එ අපේ මොකද කරන්න වේ. ඒ හතරත් වන විතරකාර කාලය ැයක් කවසන් රතින ධනනිත් හතරත්වේ විදිරි ගණඩ රාග්‍ය යි දේශ්‍යය මෝහයයි නයයි දිිට්ටියයි පහයින් කරන්න ඔන්නේ වැතිනවාන පහමතින ය එ බය එකන මාර්යට එතකට පාර හදල එන එනවා හැබැයි පාර වැැහුවොත් අයන්නේ නත නීවරයි. දෙවියන්ට පින්දෙමු ආකාසට්ටාචබුම් මට්ටා දේවා නාගා මහිද්දිිකා තං අනුමෝදිත්වා චිරන් රක්කං තුළෝක සාසනං ආකා සට්ටා චබුම්මට් නාගා මහිද්දිිකා පං්ඥන්තං අනුෝදි චිරන්රක්කන්තු දේශනං ආකාසට්ටා චබුම්මට්ටා බහිද්දිකා පං්ඥන්තං අනුමෝදිිත්තා චිරන්රක්කං තුමං පරන්තී රශ්කරගත් අනන්ත ප්‍රමාණ පං්්‍ය ශක්තියඉන්න බාප සෑම දෙනාටම මේ සංසාර දුකෙෙන් නිදහස්වීම පිණිසම හේතු වාසනාවේවා කෙලහිතාගෙන සාදු කියන්න. සෑම දෙනාට මාසිර්වාද කරනවා. අභිවාදනසී ලිස් නිච්චංවතාප්‍රචායිනෝ චත්තාරෝ දම්මාවඩ්ඩන්තී. ආයු වන්නෝ සුකං බල. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනිබාන සම්පත්ති ඉමිනාතියේ සමිච්ජතු සෝපත්්‍යය වනි දුක්්‍යවනි රෝකිවේවා. සෑම් දෙනාටම තෙරුවන් සරණයි මෝහකයෝ නිපපානන්.